එතුමා පැහැදිලිව කතා කරලා මාධ්‍යට කිව්වා මේ ජාතික ලයිස්තු මන්ත්‍රී දෙක අයිති මහින්ද රාජපක්ෂ මහත්මයාට කියන එක. අපි තාමත් පැහැදිලිව එතුමාට මතක් කරලා දෙන්න ඕනේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පහුගිය මැතිවරණ තරඟවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මමත් නිමල් ඇමතුමත් අපි සිරු දෙනාමත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ සන්ධානයේ සභාපතිවරයා වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. ඒ නිසා ඒ බුලත් කොලේට ලැබපු ජාතික ලයිස්තු මන්ත්‍රීකම් වල අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට මිසක් ආතවත් පුද්ගලිකව නම් වලට මේ මන්ත්‍රී ජාතික ලයිස්තු මන්ත්‍රීකම් දෙක අයිති නැහැ. ඒ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙච්ච දෙන්නෙක් වෙනත් පක්ෂයේ සමාජිකත්වය අරන් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට කෙලෙහිගුණයක් තියෙනවා, යුතුකමක් තියෙනවා. මොකද ජාමේමේ මහජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්න බැරි නිසානේ ජාතික ලයිස්තුෙන් පත් වුනේ. ඒ අයට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. ඒ මන්ත්‍රීකමෙන් ඉල්ලාස්සලා ගිහිල්ලා තමන් කැමති පක්ෂයකට වැඩ කරන්න, මහන්සි වෙන්න, කඩේ යන්න, අපට බයින්න හොඳ අයිතියක් තියෙනවා. අපි අපේ පරිදිච්ච අය වෙනුවෙන් පෙනී හිටියා. අපි අද ඒ අය ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්නෙත් නැතුව ඒ අපේ පක්ෂයට ලැබිච්ච ජාතික ලයිස්තු මන්ත්‍රී දෙක, ඒ දෙකත් අරගෙන තාමත් පඩිය පාවිච්චි කරමින්, තාමත් මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින්, ඒ සියලුම දේවල් ටික භාවිතා කරමින් තමයි වෙනත් පක්ෂයේ සමාජිකත්වය ගත. ඒ නිසා මම මේ දෙන්නත් එක්ක පැටලෙන්න කැමති නැහැ. මොකද මට වටින්නේ නැහැ ඇත්තටම පැටලෙන්නේ. මොකද ඒ අය දැන් වයසයි, සමහරු රිජෙක්ට් වෙලා ඉන්නේ. අපි බලගිරීමක් කරනවා. පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී දෙක දීලා ගිහිල්ලා අයින් වෙලා ඉල්ලාස්සලා එහා පැත්තට ගිහිල්ලා ඕනේ අභියෝගයක් අපට කරන්න. ඒ ඕනේ අභියෝගයක් වෙනවා අපි උත්තර දෙන්න අපි සූදානම්. මේ අතර හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයේ සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. මේ 68 වන සම්මේලනයේ ඉතාම වැදගත් කාර්යභාරයක් සමිටුවන්න දවසක්. මොකද හේතුව එක පැත්තකින් ජනාධිපතිවරණයක් මුවවිට තියාගෙන තිබෙන සම්මේලනයක්. ඒ වගේම අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය සහ ජනතාවගේ ආශිර්වාදය ලබාගත් සම්මේලනයක් බවට පත් වෙලා තිබෙනවා.